මේවන විට ගුරු සහ විදුහල්පතිවරු දියත් කළා තිබෙන වෘත්ති අරගල වලට දින 20කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. පසුගිය 12 වෙනිදා සිට ආරම්භ කරන ලද මේ වෘත්ති ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ඇදෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලු විසඳීම, ඒ වගේම අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වෙලා තිබෙන විට ඔන්ලයින් අධ්‍යාපනයෙන් 60ක් පිටමං වෙලා තිබෙනවා. ඒ සියලු දෙනාට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීම, ඒ වගේම තවත් ඉල්ලීම් ගණනක් පදනම් කරගෙන මේ වෘත්තීය ක්‍රියාමාර්ගත් ඒ වගේම රට පුරාම ප්‍රාදේශ වශයෙන් උද්ඝෝෂණ දියත් වෙමින් තිබෙනවා. දැන් මේ උද්ඝෝෂණ වලට අවතීන වෙන්නේ මේ රටේ ගුරුවරු සහ විදුහල්පතිවරු. ඔවුන් අඥානයෝ නෙවෙයි, ඔවුන් මෝඩයෝ නෙමෙයි. ඔවුන් මේ කොවිඩ් අනතුර තිබියදී මේ අරගල වලට එන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි, ඔවුන්ට අවුරුදු 24ක් 30 තිබෙන මේ දැවෙන ප්‍රශ්නේ විසඳා ගැනීම වෙනුවෙන් ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට අපි නායකත්ව දෙමින් තිබෙනවා. ඒ නායකත්ව දෙන අපිට එරෙහිව දැන් විවිධ මඩ අවලාද ගොඩනගමින් තිබෙන එක පැත්තකින් මට ඒ වගේම අපේ ජෝසප් ස්ටාලින් සහෝදරයාට විවිධ අභූත චෝදනා නගමින් තිබෙනවා. එක වෙලාවක මගේ බිරිඳට කොවිඩ් හැදිලා අසාධ්‍යයි කියලා බොරු ප්‍රචාරයක් මඩ ප්‍රචාරයක් කරමින් තිබෙනවා. ඒ වගේම දැන් සෞඛ්‍යංශ දන්නවා බිරිඳට කොවිඩ් හැදුනට පස්සේ ඒකට ජීවත් වෙන ස්වාමියා නිරෝධායනයට ලක් කරන්න ඕනේ. එවැනි එකක් මතුවෙලා නැහැ. නමුත් මේ මඩ ප්‍රචාරය වුණා. මගේ රැකියාව පිළිබඳව විවිධ බොරු ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ආණ්ඩුව තවත් බාල උපක්‍රමයක් යොදමින් තිබෙනවා. පොලිසිය තැන් තැන්වලට යවලා අපේ පදිංචි ස්ථාන ගැන විපරම් කරමින් තිබෙනවා. ඔවුන් අපි ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද මේ සියල්ල දන්නවා. ඒ දැන දැන් මේ අපේ හිතවතුන්, අපේ අසල්වැසියන් හරහා අපිව විවද්දන්න උත්සාහ කරමින් බාල උපක්‍රම යොදා ගනිමින් තිබෙනවා. එතනින්මුත් නතර නොවි ඔවුන්ගේ පිටරටියන් ලව්වා අපිට දුරකථන ඇමතුම් දෙනවා. දැන් පසුගිය 28 වෙනිදා, පසුගිය 28 හවස 5:25ට මට කොරියාවෙන් ඉඳන් දුරකථන ඇමතුමක් දීලා, කොරියාවෙන් ඉඳන් දුරකථන ඇමතුමක් දීලා තර්ජනය කරනවා මහමග මරා දමන බවට, පරුස වචනෙන් පැනවදිනවා, මහමග බල්ලෙක් වගේ මරා දාන බවට තර්ජනය කරමින් තිබෙනවා. ඉතින් මේ ජාතියේ බාල උපක්‍රම වලින් අපේ මේ සටන, අපේ මේ ක්‍රියාමාර්ග අඩපණ කරන්න බෑ. මේ සටන නතර වෙන්නේ මේ රටේ ගුරුවරු සහ විදුහල්පතිවරු ඒ වගේ මේ රටේ දරු පරපුර ජයග්‍රාහී තැනකට ඔසවා තියලා. ඒක තමයි අපි අද දවසේ වගකීම. අපිව මහමග මරා දැමුවත් මේ සටන නතර කරන්නේ නෑ මේ රටේ ගුරුවරු සහ විදුහල්පතිවරු. අපිව සිරගෙවල් එකක නෙවෙයි, සිරගෙවල් 100ක දැම්මත් මේ සටන නතර කරන්න මේ රටේ ගුරුවරු සහ විදුහල්පතිවරු සූදානම් නැහැ. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මෙවැනි බාල උපක්‍රම හරහා මේ සටන නතර කරන්න උත්සාහ කරනවා නම් අපි කිසිසේත්ම ඒවට යටත් වෙන්න සූදානම් නැහැ. මේ සටන අවසන් ජයග්‍රහණයෙන් කෙලවර කරනවා කියන එක අපි අවධාරණය කරනවා.